1909 දී ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් සහ බාස්කට්බෝල් කණ්ඩායමේ දක්ෂ සාමාජිකාවක්. එය අවුරුදු 20 දී විවාහ ජීවිතයට එළඹෙන්නේ ජීවිතේ බලාපොරොත්තු ගොන්නක් එක්ක. අවුරුදු 26 වෙද්දී ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් වගේම සාර්ථක ගෘහණියක් බවට පත් වෙනවා. නමුත් අවුරුදු 29 වෙද්දී රැකියාවක් කිසිදු ආදාය මාර්ගයක් නොමැතිව තම දරුවන් දෙදෙනාව පෝෂණය කරන්න සිද්ධ වෙනවා. सिंगल पेरेंट के नेक विधियट हेबई दिदास विसवेदी ऐ श्रीलंका व्यापार क्षेत्रे उडुयाटिकुरुकरमिन लंकावे प्रथम कांता प्रधान विधायक निर्धारणीय लेस तेरी पात्वेनवा ए हेमास होल्डिंग ग्रुप के सीईओ विधियट अतापि कथा करन्ने कस्तूरी चेल्लराजा विल्सन पिलिबंद इतिं ओया व्यापार आयोजन इतुरुं करन्न इगन गन्न कैमति केनेक नम बिसिकुरु चैनल एक सब्सक्राइब करला बेल आइकन एक क्लिक करला वीडियो एकत एक्क एकतु वेन्न ए बंबेलपिटिय होली फैमिली कन्वेंट के आदि शिष्यावक ඒ වගේම සීමා ක්වොලිෆයිඩ් වුණ කාන්තාවක් 1989 දී ඇය ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් සහ බාස්කට්බෝල් කණ්ඩායමත් නියෝජනය කරලා තියෙනවා. රැකියා ජීවිතය ආරම්භ වෙන්නේ 1987 දී ඔඩිට් ට්‍රේනි කෙනෙක් විදිහට ඒ සෝමේස්වරම් ජයවික්‍රම ඔඩිට් ෆර්ම් එක හරහා. ඉන්පසුව ඇය එම ආයතනයේම ඔඩිට් මැනේජර් කෙනෙක් විදිහට පත් වෙනවා. ඇය අරාමෙක්ස් එයාබෝන් ලංකා කම්පැනියකට සම්බන්ධ වෙන්නේ ෆයිනෑන්ෂල් කන්ට්‍රෝලර් කෙනෙක් විදිහට. ඒ වගේම ඇය 2002 දී තමයි හේමාස් හෝල්ඩින් ආයතනය සමග සම්බන්ධ වෙන්නේ ඩිරෙක්ටර් ඔෆ් ෆයිනෑන්ස් විදිහට හේමාස් ටුවර් කම්පැනි එක සඳහා. ඒ වගේම අලුත් දේවල් ඉගෙන ගන්න තිබුණු ඇයගේ ආශාව උත්සාහය කැපවීම මේ වගේ දේවල් නිසා හේමාස් හෝල්ඩින් ආයතනයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණා. 2005 දී හේමාස් ෂෙයාර්ඩ් සර්විසස් යුනිට් එකේ ප්‍රධානියා විදියට 2007 දී CPO විදියට IT සර්විසස් වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම 2011 දී හේමාස් ට්‍රාන්ස්පෝටේෂන් වල MD බවට පත් වෙනවා. ඒ හේමාස් ඇවියේෂන්, ලොජිස්ටික්, මරින්ටයිම් සර්විසස් කියන වැදගත් අංශ කිහිපයකම වගකීම ඇය සතු කරගනිමි. ඒ වගේම 2016 වෙද්දී ඇයට තවත් අංශ කිහිපයකම අලුතින් වගකීම දරන්න සිද්ධ වෙනවා. ඒ හේමාස් ෆාමිස්කියුරල් සහ හේමාස් සර්ජිකල් සෑන් ඩයග්නොස්ටික් වල. ඒ වගේම වරක් ඇය ශ්‍රී ලංකාවේ සිටින බලවත්ම ව්‍යාපාරික කාන්තාවන් 10 දෙනා අතරටත් තේරීපත් වෙලා තියෙනවා. හේමාස් හෝල්ඩින්ග්ස් ආයතනයේ අවුරුදු 18ක මිලකල නොහැකි අද්දකීම් සමුදායක් සමග තමයි ඒ 2020 ජූලි මාසෙදී CEO බවට පත් වෙන්නේ. ඒ වගේම නන් එක්සිකියුටිව් ඩිරෙක්ටර් කෙනෙක් විදිහටත් හේමාස් හෝල්ඩින්ග්ස් ආයතනයේ වැඩ බාර ගන්න නියමිතයි. ඉතින් ඇයිගේ ජීවිතෙන් අපිට ලබාගත යුත්තේ තමයි වර එක ඇය තම දරුවන් දෙදෙනා පෝෂණය කිරීමටවත් නොහැකිව ජීවිතේ සීරෝ බෑන්ක් බැලන්ස් එකකින් පටන් ගත්ත කෙනෙක්. ඉතින් ඇයගේ තිබුණු නායකත්වය උගත්කම සහ දක්ෂතාවය භාවිතා කරලා ඇයගේ ජීවිතයට ලැබෙන සියලු අභියෝග අවස්ථාවක් විදියට බාර අරගෙන දක්ෂතාවය කැපවීම මහන්සිය මේ කියන හැම දෙයක්ම එකතු කරගෙන ජීවිතේ එක අරමුණක් කරා ඇය ළඟා වෙලා තියෙනවා. ඉතින් ව්‍යාපාරයක් කරන ඔයාට රැකියාවක් කරන ඔයාට අනිවාර්යයෙන්ම ඔයා ළඟා විය යුතු අරමුණක් තීරණය කරගෙන ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, ඒ වගේම ලයික් කරන්න, ඒ වගේම මේ වීඩියෝ එක පිළිබඳව ඔයාලගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් BCQ YouTube channel එකෙන් ඉක්මනින්ම හම්බ වෙමු. ඉතින් ව්‍යාපාර දවසින් දවස වර්ධනය වෙන සාර්ථක සුබ දවසක් වේවා.